ආරච්චි මහතාගේ අභාවය ගැන පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරන්න. බොහොම කනගාටුදායක සිද්ධියක්. ඒ කියන්නේ වෙඩිකරුවෙක් ඇවිල්ලා ඔහුගේ මවත් පුතත් ඉදිරිපිට ඔහුට වෙඩි තබලා ඝාතනය කරනවා. මෙවැනි දේවල් කරන්නේ කොන්ද පණ නැති බියගුළු සත්තු. අපි මේ වගේ සත්තු මේ රටට බරක්. ඒක හින්දා තමයි අපි මේ යුක්තිය මෙහෙම දියත් කරලා තියෙන්නේ මෙවැනි උදවිය මේ රටෙන් තුරන් කරන්න. අපි දිගින් දිගටම මේ පරීක්ෂණ පවත්වනවා. අපි පුළුවන් තරම් මේ වෑයමක් යොදලා මේ බියගොළු දේ කරපු ඒ පුද්ගලයාව රටේ කොයි කොනේ හිටියත් අපි ඔහු අල්ලා ගන්න කටයුතු කරනවා. නීතිමය කටයුතු වලට දෙපාර්තමේන්තුවේ නීතිමය කටයුතු කරන මෙම නිලධාරීන්ට මීට වඩා ආරක්ෂාවක් ලැබිය යුතුයි කියන තත්ත්වයේ කතා වුණා. ඒ වගේම අපි සාකච්ඡා කරලා බලන්න පුළුවන්. ඒ අමාත්‍යංශයට අදාළ අමාත්‍යංශත් සමග එවැනි ඉල්ලීමක් තියෙනවා නම් අපිට මේ පොලිස්පතිතුමා ඒගොල්ල එක්ක සාකච්ඡා කරලා ඒකට ගත යුතු ක්‍රියාමාර්ග ගනි. මේ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂ පැවැත්වීමට ප්‍රධාන කණ්ඩායම් හතරක් යොදවලා තියෙනවා. මම අද උදෑසනත් ඒ පරීක්ෂණ කණ්ඩායම් සමග සූම් තාක්ෂණය අනුව සාකච්ඡා කරා. දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අධීක්ෂණ යටතේ, ඒ වගේම ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කරලා තියෙනවා. ඒ සමග විශ්වාස කරනවා වැඩි දවසක් යන්න කලින් මේ අපරාධ කරපු පුද්ගලින් සම්බන්ධව තොරතුරු අනාවරණය කරගන්න හැකි වෙයි. ඉතින් ඔබ සඳහන් කරා වගේ මහජන සෞඛ්‍ය පරිශ්‍රකතුමන්ලාගේ සංගමේ සභාපතිතුමා සමත් සාකච්ඡා කරා. ඔවුන්ට කියනවා වගේම තමයි මෙරටේ කොයි කාටත් නිරායුද අහිංසක රජයේ සේවකයෝ වේවා සාමාන්‍ය ජනතාවයෝ ඔවුන්ගේ ජීවිතවලට මේ වගේ තර්ජනය කරන නැත්තම් ජීවත් වීම අයිති අහිමි කරන පාතාල ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි මේ රටින් සදහටම තුරන් කිරීම සඳහා තමයි අපි ක්‍රියා කරන්නේ. මම ඒක ඉතාමත් දැඩි කිරීමට පියවර ගන්නවා ඉදිරි කාලය තුළ. යුක්තිය මෙහෙම තවත් ශක්තිමත්ව සහ දැඩිව ක්‍රියා කරන්න කටයුතු කරනවා. මේ වැනි ක්‍රියාවල් තවදුරටත් සිදුවීම මේ රටට විශාල අපරාධයක්. මේ රටේ නීතිගරුක විනීගරුක මිනිසුන්ට මේ වගේ මරලා යන්න පුළුවන් නම් ගෙවල් වලට ඇවිල්ලා ඉවරලා ඒක ලොකු ප්‍රශ්නාර්ථයක්. ඒකට ඉඩ දෙන්න බෑ කොහොමත් ඇවිල්ලා. මම මේ කරන ක්‍රියාදාමය තවත් දැඩි කරන්න ක්‍රියා කරනවා. යම්ම තොරතුරු මට අනාවරණය වෙලා තියෙනවා ප්‍රකාශ කරන්න බෑ. මම ප්‍රකාශ කරොත් ඒක විමර්ශනයට බාධාවක්. මම විශ්වාස කරනවා දැන්ට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට යම් සාර්ථකත්වයක් වැඩි දවසක් යන කලින් ගන්න පුළුවන්. ඔව් මේ ප්‍රදේශ මම කිව්වොත් එහෙම ඒක විමර්ශනයට බාධාවක් වෙනවා. මුදු මීඩියා එකේම හරි සම්බන්ධ මහත්තයෙක් වගේ. ඒක තමයි.